රුසිය රංගන දිවියේදී විමානකල චරිත තුළ ජීවත් වෙමින් දක්වන ලද තාත්තිකත්වය නිසාම ඇය දක්ෂ නිරූපණ වේදිනියක බව මෙවන විට ඔප්පු කර හමාරයි. මේ දිනවල උසස් ප්‍රේක්ෂක ප්‍රතිචාරයකට නතුව විකාශනය වන දෙවනි ඉනිම මාලා නාටකයේ අමීෂා චරිතයේද එලෙසින් තවත් උදාහරණ එක් කරන මොහොතක අප ඒ දක්ෂ සොඳුරු රංගන නිවේදිනියගේ හඬ අවදි කිරීමට මෙලෙස හසරවෙන් කලෙමු. ඕ අංජුලා රාජපක්ෂ නම් වන්නේ අමීෂාට ලැබෙන ප්‍රතිචාර ගැන පවසමින් කතාව ආරම්භ වුත් කියන්න සතුටුයි. ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි, ආදරණීයයි. අමීෂා නිසා මම තවත් ජනප්‍රිය වුණා කියලා පැවසීම සතුටක්. සමහරු මට දැන් කතා කරන්නේ අමීෂා කියලා. ඔබ ටිකක් කේන්තිකාර චරිතයක් වගේ පේනවා. මම අහන්නේ නැහැ සැබෑ ජීවිතයේ ඔබ ඇත්තටම කුමන විදිහේ චරිතයක්ද? අනේ මට සාමාන්‍ය, මම සාමාන්‍ය චරිතයක්. මට එහෙම තරහ යන්නේ නැහැ. මම hina වෙලා ඉන්න කැමති කෙනෙක්. හැබැයි මට තරහ යන්නෙම නැහැ කියලා ඒකෙන් කියවෙන්නේ නැහැ. හැබැයි තරහ ගියත් ටික වෙලාවටයි. ඇදගෙන යෑමක් නැන්නේ. කොහොම වුණත් චරිතවලින් මිනිස්සු මනින්න බෑනේ. අහිංසකයි කියන සමහර චරිතත් එහෙම නෑ නේද? ඔබේ කලාදිවිය අද දශක දෙකත් පහු කරගෙන යනවා. ඇත්තටම කලා ශිල්පිනියක ලෙස කළ කී දෑ පිළිබඳ සෑහීමකට පත්වනවාද? කෙටි පිළිතුරක් දුන්නොත් නම් ඔව්. මම මගේ රංගන දිවියේ වැඩි අවධානයක් යොමු කළේ පුංචි තිරයට. මට වැඩිපුර ආරාධනා ලැබුණේ ඒ වෙනුවෙන්. ටෙලි නාට්‍ය 300කට වඩා රඟපෑවා. උපුලි, ප්‍රේම්පාරමී, කණේරු, ඕලු, සිහින සමාගම, සිහිනි, සොඳුරු දඩයක්කාරය, ගෞතමී, ඒ අතරින් කිහිපයක් පමණ. චිත්‍රපට කිහිපයකත් මම රඟපෑවා. පෙම් කැකුල, මගේ වම් මත, සෙව්වන්දි, මගේ මතකයේ තිබෙනවා. මේ සෑම තැනකදීම මා රඟපෑවේ ප්‍රවීණ සිනමාවේදීන් යටතේ. මගේ කැමැත තියෙන්නේ කලාත්මක සිනමාවට. පාවෙන චරිත කරන්න කැමැත්තක් නැහැ. හැබැයි ඉදිරියේදී ඉතාමත් හොඳ චරිතයකට ජීවේ ලබාදීමේ සූදානමින් මා පසු වෙනකොත් නිවැරදි. වේදිකාව වෙනුවෙන් දැක්ක ඔබේ දායකත්වයේ ප්‍රමාණවත් නොවනවා නේද? ඇත්ත. මම වෘත්තිමය ටෙලි නාට්‍ය නිලියක් විදිහට තමයි මේ කලාවට ඇතුළත් වෙන්නේ. ඉතින් වේදිකාව වෙනුවෙන් ලැබුණු ආරාධනා බොහොමයක් බැහැර කරන්න උනේ ඒ නිසාවෙන්. වසර දෙකකට උඩතදී මම ප්‍රවීණ කලා ශිල්පි සලත් කුලාංග මහතාගේ ඊගාවගේ සහ වේදිකාවේදී අතුල වී සමග අතුල වී මහ සමරවීර මහතාගේ රයිගමයයි ගම්පලයයි කියන ටෙලිනා වේදිකා නාට්‍ය දෙකේ රඟපෑවා. ගිය වසරේ බෝම්බ සිද්ධිය නිසා මේ වසරේ කොරෝනා තත්ත්වය නිසාත් වේදිකාවේ කරන්න තිබුණු වැඩ කිහිපයක් අත්හැරලා දාන්න ඕන. නිවේදිකාවක ලෙස යමින් සිටි ගමන නතර කරාද? නැහැ. අපේ රටේ රූපවාහිනී නාලිකා කිහිපයක නිවේදිකාවක ලෙස කටයුතු කරා. ඒ තුළින් මගේ නිවේදනයට ඇති හැකියාව එළිදැක්වීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුවා. රංගන ශිල්පිනියක් වීමට ලස්සන විතරක් ප්‍රමාණවත්ද? නැහැ. ලස්සන විතරක් තිබිලා කලාවේ දුරට යන්න බෑ. හැකියාව, කැපවීම, නිහතමානී වීම, හැදෑරීම, වෙලාවට වැඩ කිරීම, බුද්ධිමත් වීම හා ප්‍රවීණයන් සමග සුහද වැඩ කිරීමත් දත යුතුයි. මේ ගුණාංග හැකි තරම් අනුගමනය කළහොත් කලාවේ දිගු ගමනක් යා හැකි බව මා අත්දැකීමෙන් දන්නා දෙයක්. ලස්සන නිසා එක රැයකින් ජනප්‍රිය වුණාට ලොකු ගමනක් යාමට සිතුවයත් ඉන්නවා. හැබැයි ඒවත් තාවකාලිකයි. අභියෝගෙන්ට මුහුණ දීමේදී ඔබ සාර්ථක චරිතයක්ද? නිසැකවම ඔව්. ඉහතින් සඳහන් කළ මේ කරුණු මේ උත්තරයට ගන්න පුළුවන්. බුද්ධිමත්ව තැනට සුදුසු විදිහට වැඩ කළොත් අභියෝගයන්ට අභියෝගයක් විය හැකියි. මගේ ජීවිතය යම් කඩාවැටීම් තිබුණා. ඒත් මම එවැනි තැන් පසු කළා. ජයගත්තා. හැබැයි අභියෝග ජය ගන්න පෙර වාසනාවක් තිබිය යුතුයි. මට ඒ තිබුණා කියලා හිතනවා. ඒ වගේම අපි කරන දෙයට අවංකව රෙස්පෙක්ට් කරනවා නම් කිසිම විදිහකට වරදින්න විදිහක් නැහැ. ඔබේ කලාදිවියේ ඉදිරි දායකත්වය පිළිබඳ යමක් පැවසුවා. මේ දිනවල ෂූටින් දෙවෙනි ඉනිම තවදුරටත් ගලාගෙන යනවා. මා ළඟපෑ ටෙලිනාට්‍ය කිහිපයක් විකාශය වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම අලුත් වැඩ කිහිපයකට තලදන ලැබුණා. හැබැයි ඒවා රටේ තත්ත්වයට එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ජීවිතේ ජීවත් කරන බලාපොරොත්තු ඔබට ඒ ආකාරයෙන්ම පවතිනම පැවසුවා. ඇත්තනේ දැන් මම විවාහකයි. ඉතින් ඊළඟට බලාපොරොත්තු දරුවෙක් දැකීම. අපි දෙන්නගේ මේ ගැන ලොකු ආශාවකින් බලාපොරොත්තු දල්වන් ඉන්නේ. නමුත් රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ මම ටිකක් කැළඹිලෙන් ඉන්නේ කියලා කිව්වොත් එය නිවැරදි. කොහොමනත් මේ සියල්ල ඒ වෙලාවට සිදු වෙයි කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම ජනතාව අතරට මේ තරම් වෛරයට පාත්‍ර වූ අමීෂගේ චරිතය අපේ සමාජයේ ඉන්නවද? ඇත්තටම කිව්වොත් අපේ සමාජයේ අමීෂලා බහුලයි. ඒ නිසා වෙන්න ඇති මම දකින කොට සමහරුන්ට කේන්තියන්නේ. තවත් සමහරු මට බනිනවා. මම චරිතය කරපු සාධාරණ මේ සමාජය නත් විඳිනවා. ඒක හරි අපූර්ව අත්දැකීමක්. මම මීට පෙර නපුරු චරිත කළා තියෙනවා.
ඒත් ඒ අතරින් ප්‍රේක්ෂක අවධානය වැඩිපුරම දිනාගත්තේ අමීෂා කියලා කියන්න පුළුවන්. චරිතයට වැඩිපුරම බනිනවා කියන්නේ මගේ නිරූපණයේ සාර්ථකත්වය. ඉතින් ඒ ගැන අවංකවම සතුටුයි.